ෙස්බුක් වෙබ්බඩ කියන්න අපි හැමෝම් පාවිච්චි කරන අපි හැමෝම නිතර යන එන වෙබ්සයි් එක. ඉතිං ඔයාල කවදාවත් හිතල තියෙනවාද ඇයි ෆෙස්බුක් සමාගමෙන් අපි නොමිලේ මෙච්චර හොඳ සේවාවක් දෙන්නේ? අපිට යාළු ඇඩ් කරගන්න පුළුවන්, යාළුන්ට මෙසේජ් කරන්න පුළුවන්, යාළුත් එක්ක අප්ඩේට් වෙන්න පුළුවන්, අපිට ඕන තරම් ෆොටෝස්, අපිට ඕන තරම් වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙනවා මේකට මොනවා හරි දෙයක් එයාලට වැය කරන්න වෙනවා, එයාලගේ වැඩ කරන අය මේකට මහන්සියලා වැඩ කරනවා. ඉතින් එයාලා ඇයි ෆේස්බුක් සමාගමෙන් ඇයි අපිට මේ සේවාව නොමිලේ ලබා දෙන්නේ කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. ඇත්තරම මේ සේවාව අපි පාවිච්චි කරද්දී අපිට නොමිලේ වුණාට එයාලා ගොඩක් මුදල් මේ ෆේස්බුක් එයාලා වෙබ් අඩවියෙන් උපයනවා. ඉතින් මේ ඉන්නේ මාක් සකර්බර්ග් ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ. ඉතින් එයා හාවර්ඩ් යුනිවර්සිටි එකේ ඉන්න කාලේ තමයි එයාගේ වෙබ්සයිට් එක පොඩියට පටන් ගත්තේ. මේ තියෙන්නේ ෆේස්බුක් වෙබ්සයිට් එක එයාලා ආරම්භ කරනකොට facebook.com නෙමෙයි ද facebook.com කියන නමින් තමයි එයාලගේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ කට්ටියට විතරක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට එයාලා ආරම්භ කරේ. පස්සේ තමයි එක යුනිවර්සිටි එකට ව්‍යාප්ත වෙලා ඊළඟට අපි මේ හැමෝම පාවිච්චි කරන තත්ත්වයට පත් වුණේ. ඉතින් එයාට මේ වෙනකොට ෆේස්බුක් වෙබ්සයිට් එකට දවසේ ඇක්ටිව් යූසර්ස්ලා මිලියන 864ක් විතර වෙනවා. ඉතින් ෆේස්බුක්ට පුළුවන් වුණා ගොඩක් මුදල් උපයන්න මෙන්න මේ කට්ටිය පාවිච්චි කළා. ඉතින් ඔයාට පේනවා ඇති මේ දකුණු අත පැත්තේ ඔයාගේ ෆේස්බුක් එකේ වුණා නිතරම දැන්වීම් එක එක දැන්වීම් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මෙන්න මේ දැන්වීම් වලින් තමයි ෆේස්බුක්ලා ෆේස්බුක් ආයතනයේ මෙච්චර මුදල් උපයන්නේ. ඉතින් ඔයා ෆේස්බුක් එකේ හැම පේජ් එකකටම යනකොට හැම ප්‍රොෆයිල් එකකටම යනකොට ඔයාලට මේ වගේ ඇඩ් ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඒ ඇඩ්ස් ඔයාලා දකින වාරයක් ගානේ සහ ඒ ඇඩ්ස් ක්ලික් කරන වාරයක් ගානේ ෆේස්බුක් සමාගමට තමයි ඒ දැන්වීම්කරුව මුදල් ගෙවන්නේ. ඉතින් මාක් සකර්බර්ග් කියන්නේ ෆේස්බුක් නිර්මාතෘට පුළුවන් වුණා ලෝකේ ලාබාලතම බිලියන ස්ලාතරට යන්න.